එකම පවුලි එකම ගෙදර දුවන පනින දරුවගේ ඉඳලා අම්මතාත දෙන්න දක්වාම එක ගෙදර සාලෙ මැද වාඩිවෙලා ධර්මාශ්‍රවනය කරන පරිසරයක් හැදෙද්දී ගෙදර තනියෙන් බනාහන අත්තම්මලට සියලට සතුටු වෙන්න පුළුවන් එක දම් සබහා මණ්ඩපයක අපිටක්දැන් ෝරාවක වෙලාවක් වෙන්කරන් වාඩිවෙන්න පුළුවනි නේද දරුවොත් එක්ක කියලා. අපි බොහොම කැමැත්තෙන් ආරම්භ කරන මේ අලොත් වැඩ සටහනට හැමෝටම ආරාධනා කන්නවා එකතු වෙන්න අපි සාකච්ඡා කරනවා එදනදා ජීවිතවල මනගැහෙන එදනදා ජීවිතවලද වැඩියෙන් කතාබහට ලක්වෙන්න ප්‍රශ්නවලට ධර්මානුකූල උත්තරය දෙන්න අපි මේි දම්සභා මණ්ඩපය වෙෙන් කරගන්නවා එහින්දා එකසේකයි දශමත්තු වන එකසේකයි දශම පහවස්සේ බෞද්ධයක් ගුවන්නදලේ වටා එකතුවන ඔබට හැමදාම බදාදා හවස හතහමාරට රාත්‍රී හතහමාරට අපේ ගෙදර මැද සාලේ දම්සභා මණ්ඩපයක් කරන්න පුළුවන් ුමටික යන්නැතුව ජීවිතය ඉතුරු වෙලා තිබුණොතින් වෙනයම් දෙයක් සිද්ධවෙන්නේ නැතිව පනටික රැකිල්ලා තිබුුණොතිං හැම බදාදාවකම රාත්‍රී හතහමාරට හැඩිගල්ලි චන්දාලෝක හාමුදුරුවත් පිංවතුම්ගේ ගෙදර නැද සාලිට වඩින්න බලාපොරොත්වෙනවා. එහින්දා. අලුත් දෙයක්, අලුත් වැඩ සටහමක් අලොත් පියවරකට අපි සෝදානම් වෙන්නේ තියක් ලද අප හැමතිනාාම වෙේරරිවැඩිය යුතුවන්නේ උතුම් ධර්මාපෝතය පනිසමයි. එක ධර්මාපෝතේරෙනුවෙන් බාල මාානු වයස්වේතයක් අතාලනවන්නේය උතුන් තෙරුවන් වෙත සැදහැසිතින් ධර්මාපෝතය පිින්ස ගමන් කරන ගමන්මගේහි හනුවන කොතකු බාතක කල්කටළු දුරලමින්. දෙෙති සිල්ල කුණසරකින සත්කුණපත් ගොලහපත් අනාකත පරපුරක මානමධර්ම උතේපනය කිරීමේ පරම පෙවිතුරු ேේතනාවෙන්. බෞදධයාකුුවන් විදුළය සුපින්වත් ඔබවෙන් වෙන්සා නිවතනය කරන නවමු සධර්ම දේශ්නාම ලා ප්‍රඥප්‍රදීප සධර්ම දේශ්නාමාලාවී පළමුුවන්න අපි, අතනවසේදී මලසින් ආරමකිරීමටයි සූදානම් පන්නේ. සදහමතුනි බ්‍යවතුන්මූදේශ්නාපෙන් වි සිදුකලාපුූ ආරාතනාව පිළිගෙන ඔබාපැහැමතිනාාවත බාත්තෝ මෙற்සිතිම බෞධයාගුවන්ම දුළින්මති්‍රයට වැඩමකොට වැටහිතන පින්වත් දේශකයානෝ බොරටව ගොරකාන කතුළතුව, ශ්‍රධීපාරාම වෙහාරාධේකාරයෙන් මොරටුප വලස් කු്රසිද ්‍යයාලිය ආචාර්යන් පූජනීය අමසරයෙන් හැඳකල්ලේ චන්දාලෝකර පින්බත් දේශකෑනන් වහන්සේ අපි පළමුවෙන් සාතුනාතනැඳමින් නමස්කාරපූර කෝපිලිගනමුෝ සාතුසාතුසාතු සදහැමතුමින් ද මෙවතුම් මෝදේශනා පෙන්ුවෙන් පනිිවන්තූ දායකත්වවෙල බාතනවා නොකැයිකොට පතිංචි ශු්‍ර සධර්ම ප්‍රචාරණයට කැමති ධර්මධනය කැමතිේ සදහතේ පின்මත්තරි සක්විසින්. හතිකවරවාස් පද පරමපූජනීය අවසලයි ලද වජරාඥාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරාප්‍රමුක පූජ්්‍යතර මහා සංගරත්නයෙන් අවසරයි. බෞද්ධයා ගුවන්නදිලිය ඔස්සේ සෑම බදාදා දිනකම රාත්‍රී හතයි තිහට ප්‍රචාරය වන්නට නව මුහුණුවරකින් ආරම්භ කරන්නට යුදම ප්‍රඥ්ඥාප්‍රදීප උතුම් ධර්මානුශාසනාමාල්ලාවේ ආරම්භක පළමු ධර්මාණු ශාසනාවටයි අපි කවුරුත් එකතු වෙන්නේ සම්බන්ධ වෙන්නේ. ප්‍රඥාපදීප ධර්මාණුශාසනාමාලාව විශේෂත්වයක් ගන්නවා. ප්‍රඥ්ඥාපදීප ධර්මානුශාසනාමාලාවේ විශේෂත්වය ගෙදරදුරේ හයහතර තේරෙන දවාදරුවන්ට පුළුවන් උපන්දිනය වෙනුවෙන් දායකත්වය ලබාගන්න. අම්මගේ උපන්දිනය තාත්තගේ උපන්දින තමන්ග උපන්දිනය පවුලෙ ඔක්කොගේෙම උපන්දින මුල්කරගෙන තමංග උපන්දිනයේ දවසට ධර්මානු ශාසනාවක් සිද්ධ කරවලා අම්මලට තාත්තලට ආශිරවාද කරවන්නට පුළුවන් කමතියෙනවා දුවන පනින දුවලපු තාලට. ප්‍රඥ්ඥාපදීප ධර්මානු ශාසනාමාලාව තවත් අතකින් විශේෂත්වයක් ගන්නවා. ඒ විශේෂත්වය තමයි නව යෞ්වනවයසේ ඉන්න යෝවුන් වයසේ ඉන්න තරුණ දරුවන්ටත් පුළුවන් මේ ධර්මාසනය එක පැත්තකින් වාඩිවෙන්න. දුවන පනින දඟලන එකතනක නොයින්න දරුවන්ටත්පුළුවන් මේ දම්සභා මණ්ඩපේ එක පැත්තක කතානො කර වාடிි වෙන්න. නව යව්වන වයස ඉන්න යෝවන්වයස ඉන්න දරුවන්ටත් පුළුවන් මේ දම් සබා මණ්ඩපේ එක පැත්තක නිහනව වාடிින්න. එවිතරක්නෙවෙයි. ්‍රඥාපදීප ධර්මානු ශාස්සනා මාලාවෙ අවවිශේෂත්වයක් තියෙනවා. අම්මලට තාත්තලට පුළුවන් දරමුණුපුොරොත් එක්ක එකට එකතුවෙලා වෙන්නම තැනක වාඩිවෙන්න. එවිතරක් නෙවෙයි. එකම පවුලි එකම ගෙදර දුවන පනිින දරුවගේ ඉඳලා අම්මතාත්ත දෙන්න දක්වාම එක ගෙදර සාල மැද වාඩිවෙලා ධර්මාශ්‍රවනය කරන පරිසරයක් හැ දෙෙද්දී ගෙදර තනියෙන් බනාහන අත්තම්මලට සියලට සතුට වෙන්න පුළුවන් එක දම් සබහා මණ්ඩපයක අපිටත්දැන් හෝරාවක වෙලාවක් வெංකරන් වාடிිවෙන්න පුළුවනි නේද දරුවத்திක්ක කියලා බොහොම කැමැත්තිෙන් ආරම්භ කරන මේ අලුත්වැඩ සටහනට හැමෝට ආරාධනා කන්නවා එකතු වෙන්න අපි සාකච්ඡා කරනවා එදිනදා ජීවිතවල මුන ගැහෙන එදිනදා ජීවිතවලදි වැඩියෙන් කතාබහට ලක්වෙන්න ප්‍රශ්නවලට ධර්මානුකූල උත්තරය දෙන්න අපි මේ දම්සභා මණ්ඩපය වෙෙන් කරගන්නවා. එහිදා. සේකයි දශමත්තුන එක සේකයි දශම පහවස්සේ බෞද්ධයක් වන්නදලේ වටා එකතුවන ඔබට හැමදාම බදාදා හවස හතහමාරට රාත්‍රී හතහමාරට අපේ ගෙදර මැද සාලේ දම් සභා මණ්ඩපයක් කරන්න පුළුවන්. හුස්මටික යන්නතුව ජීවිතය ඉතුරු වෙලා තිබුණොතින් වෙනයම් දෙයක් සිද්ධවෙන්නේ නැතිව පනටික රැකිලා තිබුණොතින් හැම බදාධාවකම රාත්‍රී හතහමාරට හැඩිගල්ලි චන්දාලෝක හාමුදුරුවොත් පිංවතුන්ගේ ගෙදර නැදද සාලිට වඩින්න බලාපොරොත් වෙනවා. එහින්දා අලුත් දෙයක් අලත් වැඩ සටහනක් අලොත් පියවරකට අපි සෝදානම් වෙන්නේ ආරම්භ කරන පලවෙනි ධර්මානු ශාසනාවේ දායකත්වය නොගගේ ගොඩ ප්‍රදේශි පදිංචි පිරිසක් විසින් දරනු ලබන්නේ. ඉතිං හාහාපුරා කියල පටන්ගන්න මේ අලුත් වැඩ කටයුත්තට හාහාපුරා කියල්ලා අතහිත දෙන්න පුුණ්‍යකාලයවෙෙන් කරගන්න දායකත්වය ලබාධන පිංවතුන්ටත් ප්‍රාර්ථනා දිිෂ්ඨාන මුදුන් පැමිණෙන්නට මේ බලවත් කුසල කර්මය අශිර්වාදයක් වෙන්න කියලහි ප්‍රාර්ථනා කරන්නේ. මංගල සෝත්‍රය කියවන්න ඕනම කෙනෙක් දන්නවා. මංගල සූත්‍රය අන්තිමහරිය තියෙනවා කාලේන දම්ම සාකච්ඡා එතම් මංගලමුත්තමං, කාලේන දම්ම සවනං. එතම් මංගලමුත්තමං කියලා. කාරණා දෙකෙන් පළවෙනි කාරණාව කාලේන දම්ම සාකච්ඡා හිතටේන ප්‍රශ්න ධර්මානුකූලව විසඳගන්න අවශ්‍ය කරන පසුබිම හැමෝගෙම ජීවිතවල තියෙන්ඩෝනිි. එනිසාපි මෙහෙම විශ්වාස කරනව කාගෙත් ජීවිතවල අම්ම කල්්‍යානමිත්‍රයේකු වගේම තාත්තකල්යානමිත්‍රයෙක් වගේම තමන් කැමති ආර්යමහා සංගරත්නයට අයිතිවෙන්න කවුරු නමුත් හාමුදුරුවන් වහන්සේ නමත් තමංග ජීවිතේ කල්්‍යාන මිත්‍රය කරගන්න එක හොඳයි. අම්මට විසඳන්න බැරිවෙන තැනදී ඒ කල්්‍යාන මිත්‍රයාණන් වහන්සේ ඔබට පිහිටක් වෙයි රුකුල්ලක් වෙයි ජීවිතේ ගැටලුවලට. තාත්ත් එකඟ වෙන් නැතිතැංවලදී තාත්තට විසඳන්න බැරිවෙන තැංවලද ඒ කල්්‍යානමිත්‍රයාණන් වහන්සයඔබට රුකුලක් වෙයි හයියක් වෙයි. ජීවිත ඇතිවන ප්‍රශ්න ගැටලු විසඳගන්න. එව විසඳගන්න ධර්මානුකූලව උත්තර හම්බ වෙන හැමවෙලාවකදිම කාගෙත් ජීවිත නිවනට ලංවෙනව මිසක නිවනින් දුරස්වෙන්නේි නේ. එවට උත්තර හදාගන්න තැංවලදි ධර්මානුකූලව උත්තර හදාගන්නෙ නැතිවෙනකොට නිවන දුරස්්වනවා මිසක නිවන ලංවෙන්නේිනේ. එනිසා දවස වැඩ කටයුතුටික කරන ගමන් සතියට එක පැයක් නිවන පිළිබඳ කතා කරන ජීවිතයේ සැනසිල්ල ලබන විදිහ පිළිබඳ කතා කරන ඇසුරු නිුරු කළයුත්තු නොකළයුතු අය පිළිබඳව කතා කරන ධර්මසාකච්ඡාවකට වෙලාවකට කංයොමු කලාට වරදක්වෙෙනිනේ. එහින්දා. කල්යාන මිත්‍රයාණන් වහන්සේ නමක් ජීවිතයේ ඉන්ඩුවනේ ඔබට අන්තර්ජාලයේ ජීවිතයේ කල්යාාන මිත්‍රයෙක් නම් ප්‍රශ්න මුදාහරන්න මුහුණු පොත ඔබට කල්්‍යාන මිත්‍රයෙක් නම් ඔබේ ප්‍රශ්න මුදාහරන්න මුහුණුපොත අන්තර්ජාලය එවස්සි ඔබ ප්‍රශ්න මුදාහරයට ඒවටඔබට හරියට උත්තර ලැබෙනනේ. එනිසා ජීවිතවල හැමවෙලේදිම ප්‍රශ්නයක් මුදාහරෙන්ඩ ඕන හරියට උත්තරයක් ලැබෙන තැනකදී. එහෙම නැතිවුණොත් ප්‍රශ්ණය වනවෙනවා තවදුරටත්. ඉතිං අපි මේ වැඩ සටහන ආරම්භ කළේක කොයි තරං වටිනවාද. දායික්ක ඉල්ලීම මත, ශ්‍රාවක ඉල්ලීම මත, දරුණ දරුවන්ගේ ඉල්ලීම මත්ත සමවය සෑගේ ඉල්ලීම මත අපි සූදානං වෙනවා ඉදිරියේදී. ගැටලු ප්‍රශ්න වලට උත්තර දෙමින්ම අනුශාසනාව සාකච්ඡාවක් එක්ක යම්න. එක් ගැටලු ප්‍රශ්න බලලා අපි අදාළ වෙන ධර්මාණ ශාසනාව තොරගන්නවා. එතකොට ඒ හා සම්බන්ධ ප්‍රශ්නතියන හැමෝටම විසඳුම් ලැබෙනවා එකම දම් සභා මණ්ඩපයකදී. එහින්දා. ජීවිතේ කල්්‍යාන මිත්‍රේෙක් ඕනෙ හරිවැැද්ද පෙන්නල දෙන්න පින්වත්නි හැමදාකමයකෙ එහෙමයි. අද මාතෘකා දේශනාව තතාගත බුදුපියාණන් වහන්සේ හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න හොඳ මිනිස්සු ඇසුරට ගන්න කියලා දේශනා කළ ගාතා දේශනාවක් එව ගැන හරියට නැවතනැවත බුදුපියාණන් වහන්සේ කතා කළා එකතැනක දයානන්ද හාමුදුරුවන්ට පුදුහාමුදුරු අනුදැනවදාල අනන්ද මේ ශාසනයේ භාගයක් නෙවෙයේ මේ සම්බුද්ධ ශාසනයම පවතින්නේ ගිහි පැවිදි දෙපැත්තෙම ඉන්න කල්යාන මිත්‍රඉන්ගේ හයිිය හත්තිය නිසා කියලා ිත්‍රියෝ ශසනයට අවකැපෙන වැඩ කරන්නේනේ. කලයානමිත්‍රයෝ කවදාවත් මොනතරං තැනකදි වනත් මොනතරං දේකදි වනත් තොනරුවන්ට අවකැපෙන වැඩ කරන්නේ නේ. කල්‍යයානමිත්‍රියයෝ හරි දුරලබයිකිව්වා. දුල්ලබංච මනස්සත්තන් කියන ගාථපාටේ ඇතුළටම කලයානමිත්‍රයෝ දුර්ලබයි කියන එකත් ඇතුල් කරන්න පුළුවන්. ජීවිතේ දුර්ලබයි එනි සාධටත් මිනිස්සු බෝධියළඟ ඉමිනාපුඥ්ඥකම්මේන කිය කියයාම ප්‍රාර්ථනා කන්නවා. එහින්දා. ධර්මය තමයි කෙනෙක්්ගි ජීවිතේ හරිමාවත්තට යොමු කරන හරියට පාරකපන වට්ටින්නම දේ ධර්මය තමයි පින්වතුනිි. සමහරවිලාවට සිංහල වැදකංකරන උදවිය දන්නවා සිංහල වෙදකම් කරද්දී සුවපර්ත් වෙන්න කල් යනවා කියලා ඒකට හේතුව සිංහල වෙදකමේ තැනින් තැනට පැලැස්තර් ගහන ගතියනේ සිංහල වෙදකම තියෙන්නේ රෝගය හැදිල තියෙන්න්නේ සෙමනිසා වෙන්නම් ඇඟට අනවශ්‍ය කරන සෙම සියල්ල ඉවත් කරලා ප්‍රමාණවත් පරිදි්තියල රෝගය සුවකන්නේ එක ටහිර විද්‍යාව තුළතියෙන්නේ ඇඟ ඇතුළෙම්ම සෙම කරකරගවන ගතිය පුච්චවන ගතිය එහින්දා සිංහල වෙදකමට නැබුරුුවෙනවා අඩුයි කල් යනවා කියලා හැබැයි කල්ගයාට නිට්ටාවට සුව වෙනවා. ධර්මයක්ත් ඒ වගේ ධර්මය තුළතියෙන විශේෂත්වය තමයිපින්වත්න මිනිස්සු ගඩාක් වෙලාවට මෙලවගෙන විතරයිනෙ හිතන්න ජීවිතය මෙලව කාල ඇඳල ඉන්න හැමෝම මහන්සි වනාවක අපි දන්නවා. මෙලොව කාල ඇඳල සැපට ඉඳලා මැරිලා යන්න හැමෝගෙන හිතේ ප්‍රාර්ථනාවක් තියෙනවක් කියල අපි දන්නවා. මෙලවගැන විතරක් හිතන්න කාලය වැය කරන පරලවගැන එලවගැන මරණින් මතුවගැන ඊළඟට තමන්ට මොකද වෙන්නේෙ කියන එක ගැන ඉතන්න කාලය නොයොදනකොට මෙලව සැපපිණිස ඕන දෙයක් මිනිස්සු කරනවා. චරංචේ නාදිිගච්චෙය සේයන් සදිස මත්තනෝ ඒක චරියං දල්හං කයිරා නත්ති බාලයේ සහායකා තමංගි ගුණධර්මවට ගැලපෙන මිනිස්සු හැමවෙලේම ආශරයට තෝරගන්න කිව්වා එක හානියක් නෑකිව්වා. තමං දනට පිනට ලැදීනං, දනට පිනට ලැදිමිනිස්සු ජීවිතය ආශ්්‍රය කරන්න. තමන් මවටපියට සලකනවනං, අම්මට තාත්තට ආදරේනං, අම්මට තාත්තට ආදරේ කරන අයව ජීවිතයට ලංකරගන්න. තමං වැඩිහිටියන්ට සලකනවනං ගුරුදගුරුන්ට හිස නමනවනං, ගුරුදගුරුන්ට හිස නමන වැඩිහිටියන්ත සලකන උදවියව ආශ්‍රය කරන්න ඇසුරු නිසුරු කරන්න. ඒක තමන්ට සම අය ආශ්‍රය කිරීම. සම අය කියල හිතාගන ජීවිතයේ විසම මිනිසුම්ව තෝරගණ්ඩ යන්ඩ එපා වයස්බේදයකින් තොරව විසම මිනිස්සු ජීවිතේ තෝරගන සමකරගන, ගලපගන කටයුතු කරනවද විසම මිනිස්සු ගලපගන්න තා කල් කොතනත් ප්‍රශ්න හැදෙනවා. තමන්ගේ ගතිගුණ වලටවත් සමාන්න නොවන විසම උදවිය ජීවිත එක්ක මිනිස්සු එක්ක දරුව එක්ක බද්ධවෙන තා කල් ප්‍රශ්න නිරවුල් වෙන්නේනේ. හදාගන තමන් පෝෂණය කරගන හදාගන ගොඩනගාගන තියෙන ටිකත් දන්නෙම නැතුව හෝද පාලුවෙල යනවා විසම මිනිස්වාශුරය කරහම ඒක කාටත් අදාලයි පිතන විවාහජීවිතයට පත්වෙන කෙනහ තමන්ගේ විවාහජීවිතයට තෝරගන්න සහකාරිය විසම ගතිවලින් යුක්තයිනන් සමහරවෙලාවට තමන් කරකයාගෙන ආපු පින්දහම් තිකත් නතරවෙන්න පුළුව. කොටින්ම කියනවනන් හැමදාම හවසට තමන් ගෙදර බුදුපහන තිබ්බනං තමන්ගේ සහකාරය විදිහයට අරංආාපු කෙනා විසමයිනන් සමගති නැත්නං, සුදුසුගති නැත්නං, තමන්ට ගැලපෙනගති නැත්නං දන්නෙම නැතුව මැදසාලෙ බුදුපාන නිවෙන්න පුොළුවන්. තමන්ඟ ජීවිතයට සහකාරයා විදිහට තෝරගත්ත කෙනා. සමතාවයෙන් යුක්ත නැත්නං ගැලපෙන්න්නේ නැත්නම් නොගැලපෙන ගතිවලින් යුක්තයිනං විසමයිනං අම්ම තාත්තා කඩනොකර දිගට කරගන ආපෝ දංවැට පූජා කළ දංවැට එදෙන්නකින් පස්සේ නතරවෙන්න පුළුවන්. අනබලන්න. සම නොවී විසම වනාට පස්සේ ජීවිතවල තියෙන ගුණධර්ම පවා නැතිවෙල යනවා. එහින්ද බුදුහාමුදුරුව දේශනා කන්නවා විසම මිනිස්සු ආශ්්‍රය කරන්න්න එපා. එළියට හොඳමෝන පෙන්නගෙන, මෝනිච්චාවට හිනාවේගෙන, පනවුනක් දෙන්නවහා සමානව එළියට නැවත නැවත කියන්න? පෙනෙද්දි දකිෙද්දී එහෙම වැඩකරන උදවිය ජීවිතවල්ට ඕනෑවට වඩා ලංකරග්ඩ එපාකිව්වා. හේතුව පිටට පෙන්නන ගති, පිටට පෙන්නන ස්වභාවය ඇතුළතින් නැති නිසා. පිටට පෙන්වේ නැතිවුනාටකමක් නෑ යම් කෙනෙක්ගේ ඇතුළතින් තියෙනවනං. ඒ ගතිගුණ ගතිගුණ ක්‍රියාත්මක කරන ගතිය පිටට නො පෙන්නුවටකමක් නෑ එයුදවී වාශ්‍රයි කරන්න කිව්වා. චරංචේ නාදි ගච්චෙය සෙයන් සදිසමත්තනෝ. එහින්දා. තමන්ට සමකෙනෙක් හම්බවෙන්නේ නැත්නං තමන්ගේ ගුණධර්ම පෝෂණය වෙන කෙනෙක් හම්බවෙන්නේ නැත්නං දාමට දෙනේකත් කඩාකප්පල් කරන කෙනෙක් නං ඇසුරු නිසුරු කල්ල තියෙන්න්නේෙ ඒගොල්ලංව. හෙමිහිට අතිං ලංකරගන ඉන්නව වගේ පෙන්නලා හිතිං දුරස්කල්ලදාන් කියලයි දේශනා කළේ. එහෙම කලාට කමක් නෑ. අතිං දුරස්භාවය පෙන්නනකොට ප්‍රශ්න හැදෙනවා හිතිං දුරස්තභාවය හදනකොට දන්නෙම නැතුව ත්වල තියෙන පැටලෙල්ලි වනත් නැතිවෙල යනවා හිතේ දුරස්තභාවය හැදෙනවොට. මේ ගාතාදේශනාව සැරියුත් මහරාතන් වහන්සේගේ එක්තරාන් නොහෙක් මොනු ලාබාල ගතිතිබන ප්‍රචන්්ඩ ගතිතිබන කළහකාරී ගතිතිබුණ භික්‍ෂුවක් වෙනුවෙන් ගෝලෙක් අරමුණු කරගන බුදු හාමුුරු දේශනා කරන්නේ රත්මුදුදරෝ ප්‍රඥ්‍යාවන්ත ඉන්නතර අග්‍රස්ථානය ලබල හිටියට උන්න්නවහන්සේ පැවිදි කරගන උන්න්නවහන්සගේ සමීපෙ හිටිය එක්තරා ගෝලයෙක් ඒගෝලයගේ ගතිහරි ප්‍රචන්ඩයි සරුත්ාමුදුරශිෂෂ නම නිසාවිං බොහෝ අපහසතාවයන් වලට පත් වනා ේෂනම ඇතුළුව තවශේෂනමක් සැරියුත් තා දුරළඟ හිටිය උන්නහසසි බොහොම හොඳ ගති පැවතුම්වරින්ගයුතු කෙනේ ගුරුගෞරවය තිබුණා ගුරුවරයට ආදරයේ තිබුණ හික්මුණු ගතිය තිබුණ නම්ශීලී ගතිය තිබුුණා නොහික්මුණු ගතිය තිබුණිනේ උන්හන්සේ හැමදාම තමන්ගේ ගුරුවරයට උනු පැං සකස් කරලා තියෙනවා ඇඟපත්ත සෝදගන්න වෙලාවට එක උන්හන්සි හරිම කැමැත්තිං හැමදාම සිද්ධ කළේ මගේ ගුරුවරයට උනු පැං සකස්කරන එක හරි කැමැත්තිං හැමදාම කළේ. ලෙඩක් දුකක් හැදුුන වෙලාවට වෙනදට වඩා ඕන කමින් ගුරුවරයට ඇපවපස්ථාන කළා මේ හික්මුණු ශිෂ්‍ය නම හික්මුණු හාමුදුරුව. සැරයුත්හාමුදුරුව වෙනුවවිෙන් මේ උනුවතුර ටික සකස්කරන මේ ශිෂ්ෂ නම මෙ පොඩි හාමුදුරුව උනුවතුරටික ලිපතියලා රත්කරලා ලිපං බෑවට පස්සේ. අර අනෙක් නොහිෙක්මුුණු දඩබ්බර භික්ෂුව දඩක්බර පොඩිනම අර වතුරටික තමං උනු කළ විලාසය පෙන්නලා සරියොත්තාමුදුරුවන්ට අතපයමූුණ සෝධනතැනින් තියෙනවගහිල්ලා. අරපඩිහාමුදුරුව ලිපේගින්දරටික නිවන්නත් කලියෙන් විගහට ඇවිල්ලා අරගෙනයනවා. තමං කරපු බව පෙන්න්නන්න අල්ප මාත්‍රයකින්වත් දායකවෙන්නේ නැතිව, දසමයකින්වත් දායකවෙන්නේ නැතිව වෙනකෙනෙක් කරාට පස්සේ තමංකරපු වග පෙන්න්නන්න උනවතුරටක හැමදාම ගිහිල්ල සරරිුත්තාමුදුරුවන්ට පූජගන්නවා පූජ කල්ලා එකගන්නව එතන. එකගන්නවා. එකගන්න ගියාට පස්සේ සමහරවෙලාවට වැරදිදේවල්, හරි විදිහයට පාවිච්චි කන්නවා එක ගන්න උනුනාට පස්සේ. දවසක් මේ හැමදාම වතුර උුනුකරන පොඩිහාමදුරුව බැලුව. මම හැමදාම වතුර ටික රත් කරනවා. රත්කරලා බිමින්තියන ටිකට ඇවිල්ල උත්සගන යනවා. උනාස කල්පනා කළා මේ වංචාව මේ බොරුව මේ ප්‍රෝඩාව, මේ නරක අදම තුච්ච ප්‍රාථමික මේ වැඩේ, නැවත නැවත කරන්න දුන්නොත් මීට වඩා විනාසයක් වෙන්න පුළුවන්. අමළතාත්තලු නදදන්නවනේ නියපොත්තෙන් කඩන්න තියන දේවල් පොරොවෙෙන් කපනකං ලොකුමහත් වෙන්න දෙන්නෙපා. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේවල් නියපොත්තෙන් කඩල අයිං කරන එක තමයි නුවනට හුරු. එහින්දා. හාහමුතුරුව කල්පනා කළා මේක තවල්ලොකු දෙයක් වෙනවා මෙහෙම ඉස්සරහට ගියෝතිී. ඕනම කෙනෙක් පොඩිතැනින් තමයි හරිදේ පටන්ගන්නෙත් පොඩිතනෙන් වැරදිදේ පටන්ගන්නෙත් පොඩිතැනින්. වැලිකඩ බඳනාගාරට ගිහිල්ල බැලුවතින් එහෙම ජීවිත කාලය පුරාවටම ජීවිතාන්තේ දක්වාම හිරදඩුවන් නියමවෙල්ලා ඉන්න අයගැෙන හොයල බැලුවති. හොරකංවලට මුල්වෙලා හොරකංකරන්න ගිහිල්ලා ඒතැංවලදි අහුවෙලා ඒනිසා ජීවිතේ බේරගන්න ඕනෙ කියලා හිතල තමංව අල්ලගත්තකෙනට පිහියෙන්ගැනලා ඒයට චූදිතයාවෙලා හිරගතවෙලා ඉන්නය ඉන්න පුළුවන්. එතැන්ට එකවරාතගහුවනෙවෙයි ඒ තැනට එන්න හෙමින් සීරුවට පියවර හදාගන ඇති කොතන හරිතැනක, පන්තිය ළඟම ඉන්න කෙනාගේ මකන කෑල්ල සොරකම් කරල ගෙදර අරගනනේකට අම්මවත් තාත්තවත් දඬුවමක් කරල නැතු ඇති. ළඟම ඉන්න කෙනාගේ පැන්සල හොර කංකරගන ගෙදරාපු වෙලාවෙේ ඒක නොදැක්ක වගේ ඉන්න ඇති පොඩිතැනින් පටන්ගන්න ඒවා. සමහරවෙලාවට ජීවිතෙෙන්ම වන්දිගෙවන තත්ත්වයට පත් කරනවා. එනිසා නියපතුවලින් කඩන්න පුළුවන් ඒවා නියපතුවලින් කඩලා එතැන නිවාගන්න එතැන වැරැද්ද හදලදාන්න. දවසක් මේ හාමුදුරුව කල්පනා කළා ගුරුහාමුදුරුවන්ට ඇත්ත නැත්ත පැහැදිලි කරණ්ඩ ඕනිේ. ඇත්තනැත්ත පැහැදිලි කරණ්ඩඕන හේතුව තමයි මේ අනෙක් භික්‍ෂුව හැමදාම මේ වංචාව සිද්ධ කරනවා. එනිසා මේ වංචාව තවදුරටත් කරන්න දුන්නොත් මෙයාමට වඩා බරපතල දෙයක් කරනවා. අන්නේ නිසා අරභික්ෂුව කල්පනා කන්න වනේ කාමුදුරු කල්පනාකන්නවා දවස සරියොත් හාමුදුරුවන්ට මේක දැනගන්න ඕන කියන්ඩෝන. මොහෝ වංචා කරනවා කියලා. මොකද ගොරුවරයටටන තානිවෙන්න පුළුවන් මේ වගේෙනෙක් ඇසුනිසුරු කරදදි. ඒ කටිංකියන්නේ නැතුව ක්‍රියාකාරකමකින්ම පෙන්වා. ඒ තමයි දවසක් වතුර රත් කරලා ඒ වතුර රත්කළ භාජනයේ අඩියේ හුමාල එළියට යන ප්‍රමාණයට වතුර ඉතුරු කරලා අනෙක් වතුර ටික මේහාමුදුරෝග ෙහිල්ලා අරයට කලියෙෙන් සරියුත්හාමුදුරුවන්ට පිළිගන්න අන තැනට රංගයා. එක වරදක්නෑ. හේතුව මහන්සිවෙලා ඕනකමින් ශ්‍රද්ධාවං වැඩේ කරන්නේ ඒ හාමුදුරුව නිසා වෙනද බලහාත්කාරෙන් අරනමෑ වෙල්ල අරගන යන වතුරටික මෙදා සුනංගුනො වී අර භික්ෂ අරගෙන ගෙහිල්ල සරියුත්හා මුදුරු මෝදවන ැන තිಿබ. අර භික්‍ෂූ එදාටිකක් කවස්සනකං නිදාාගත්තා නිදාගත්තට පස්සේ වෙලාවෝදකින කොට්ට කල්පනා කලා දැන් සරයුත්හා මුදුර මගේ ගුරු හාමුදුරුව, ුවෝ දෝවනය කරන්න වෙලාවනේද. විග විගහටගියා විගවිගාට ගහිල්ල වත්තුර වාශ්පදාන හොමාලෙදාන තැනට ගිහිල්ල බැලුව. ඇතුළට යන්නෙනෑ ඇතින්ම පේනවා හැමදාම කරන වැඩේනිි එනිසා දැක්කා වතුර වාශ්ප උඩට යනවා. එතකොට හිතුවා වතුර ගත්්වෙලා තියෙන්න්න කියලා. සරරිස්තාාම්දුරට ගිහිල්ල ආරාධනා කළලා මෝදවාගන්න එන්ඩ කියලා වඩින්න කියලා. සැරියුත්තාම්දුරු වැඩිය වැඩියට පස්සේ අන්නර භික්‍ෂුව දැන් යනව වතුු අරගෙනෙන්න්න වතුර රංගෙන්න්න යනකොට අඩිය ඉතුරු වෙලා තියෙනවා වතුර ඩිංගක් උනුුවතුර ඩිංග අඩිය ඉතුරු වෙලා තියෙනවා මේක දැක්කට පස්සේ මේ වැඩක් නොකරන තමන් කරනවග නැවත නැවත පෙන්නන එහෙත් කිසිවක් නොකරන මේ භික්‍ෂුව තදිංකෝපය හදාගත්තා කේන්තිය හදාගත්තා මාව රඇවැටුව නේද කියලා කේන්තිය හදාගන සරියුත්තාමුදුරු ඉදිරිියයට යන්න බැහැ ලැජ්ජයි සරියුත්තාමුදරෝකිව මේ විදිහයටට කටයුතු කර එක ඒ තරං හොඳනෑ කියල කිව්වා. මේ විදිහයටට වැඩ කටයුතු කරන එක මේ විදිහට වංචා කරනයක මේ වගේ අනුන්කලදේ තමන් කරපුදේ විදිහට එකේ ඉලක්කම දාගන්න වැඩ කරන එක ඒ තරං හොඳනෑ කෙල සරයුත්තාමුදුරුව අවවාදයක් විතරයි දුන්නේ. විශ්වාස කරන්න පින්වතුනි. අවවාදයට ඕනෑවට වඩා කිපුනා කේන්තිගත්තා. මේ මහළු තෙරනම මට උපදිස් දෙන්න එනවද කියන තැනැටම මාන්නය හදාගන ඒ තැනට පත් වුනා මට උපදෙස් දෙන්න එනවද මේ මහලු තෙරනම කියලා. පහුවෙන ද හිතුවා කියපු එකට පලිය ගණ්ඩෝනි කියලා. අනබලන්න මිනිස් සුංගිහිත හරි පොඩි තැනකදී, වැරදි පැත්තට නරක පැත්තට බරවෙන හැටි දැන් හැදිල තියෙන සිතුවිල්ල කොයි වෙලාවක හරි මේ කරපු වැඩේට පලිගණ්ඩුවනෙ දෙන්නගෙන්ම එහෙම කල්පනා කළා. එහෙම කල්පනා කරලා මෙභික්‍ෂුව පහුවනිද දවල්කාලේ සැරියුත්හාමුදුරුවන්ටත් නොදන්වාම සරියුත්තාාමුදුරුවන්ගේ දායක ගෙදරකට පින්ඩපාති ගිය. පිණඩපාතිගෙහිෙල්ල සරියුත්තාහාමුදුරුව මෙන්න මේ මේේ දේවල් තමන්ට සෝදානන් කරලා ඉල්ලුව කියලා බොරු කියලා අර දායක ගෙදරතියෙන දේවල් මේ භික්ෂුව ඉල්ලගන ආවා. මගදි අනුබව කරා. සරියුත්තාමුදුරුවන්ට කාරණාව ආරංචිවෙන්නේ පහුවනිද. සරියුත් මහරහතන් වහන්සුේ දාෙක්ක ගෙදර පිරිස එනවා සරයුත් හාමුදුරුව බැදකින්න එතකොට මේ විස්තරේ කිව්වඔබහන්සගේ ශිෂ නම ඇවිල්ල මෙන්න මේ විදිහෙට්ට කියල මේ විදිරදේවල් අරගෙන ගියා කියල බහන්සට අනු භවය පිණිස වලදන්න. එතැදි කිසිවක් කිව්වෙන. එතැදි ශිෂ්‍යට බනින්නෙත් නැතිව දාය කඇත්තන්ට මේ කාරණාව පැහැදිලි කරන්න නැතුව නිහඬව ඉඳලා ඒ ඇත්තු ගියාට පස්සෙ අර භික්ෂුවට කතා කල්ල කිව්වා දෙවනි දවසෙත් කරපු වැඩේ ඒතරං ගැලපෙන වැඩක් නෙවේකිව්වා පෙන් නොහික්මුණු ගතිය ඔය දඩබ්බර ගතිය ඔය චන්්ඩ ගතිය අඩුකරගත්තෙන් නැතූතිං මේ මහන ජීවිතේ මහනකම කරන්න අමාරුවේ කියල කිව්වා මේ අවවාදයේ විතරයි දුන්නේ පෙරදවස්‍ය තිබුණ කේන්තිය දෙගුණ කරගෙන නැවතත් මේ භික්‍ෂුව කේන්තිගත්තා. දැන් භික්‍ෂුව කල්පනා කරනවා සරියුත්හාමුදුරුවන්ට තමන්ගේ ගුරුවරය කියලා හිතන්නේ නැතිව සරියුත්හාමුදුරුවන්ගෙන් මේකට පළිය ගණ්ඩ වන කියලා. සරියුත්හාමුදුරුව එක වෙලාව කනෙත් භික්ෂුව සමඟ පිණඩ පාති වැඩපු වෙලාවෙදී. ආරාමය ඇතුළෙ තිබුුණ සියලුම භාජනවලට පොළුවලින් ගහලගාලා භාජනොක්කොම තලල බිඳල දැම්මා. ඔ ප්‍රශ්න විසඳන්න යනවිදිහ. බලන්නකු හදිසේ ඇති වෙන හම්බෙෙන් ඇතිවෙන ආවේගේ කේන්තිය නිසා. තමන්ට තිබුන තැන නැතිවනාා නේද තමන්ගේ වරද තමන් පිළිගන්නේ නැතිව වැරදි කරකරත් තමන් නිවරදි තැන ඉන්නවා කියලා හිතන උදවිය කරන වැඩ තමයිම. එවිලාවි පිංමතුනි ගේ ඇතුෙ තිබුණන කොටිය ඇතුළෙ තිබන සියලු භාජනවලට ගහල තලල බිඳලා කුටියටත් ගිදර තිබ්බා. කුටියටත් ගිින්ද තියලා පැනලගයා පිංමතුනි. ඔන්න. සැරියයුත් හාමුදුරුවන්ගේ ශිෂය උන්න්නහන්සට කරපු හදිය. කුටියටත් ගිනිතියලා පැනලගියා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ළඟට මේ විස්තරයේ දැනගත්ත හාමුරු නමක් වඩිනවා. උන්න්නහස භා්‍යවතුන්හන්ස ළඟට වැඩම කරල භාග්‍යතුහසසි වදනා කරලා ඉවර වුනාට පස්සේ ඇහුවා මගේ ශිෂපුත්‍ර සාරිපුත්ත නමත් ඉන්නේ ඒ පැත්තේ උන්හන්සේ සුුවෙන් වැඩඉන්නවද කියලා විස්තරහවා. ඒභික්‍ෂු නම ප්‍රාගතියනන් වහන්සට ප්‍රකාශ කලාා භාග්‍යවුතුන් වහන්ස පහුගේ දවස්සක සැරියුත් හාමුදුරු අනු නමයෙන් බේරුණේ උන්නවහන්සේ වැඩ හිටපු කුටියටත් උන්නහන්සේ ලඟ පැවිදි වෙලා හිටිය ශිෂ්ෂනමල් ගින්දරතියල පැනලගයා කියල මේ විස්තරය කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වෙලාවෙේ ඒභික්‍ෂූන් වහන්සේ ප්‍රධාන කොට ඇති එතැන හිටපු පිරිසට මහනිනිි කියලා ආමන්ත්‍රණය කළ ල දු හාමුදුරන්ගගේ පැත්ට හැරුුණා. භාගතුන් වහන්සේ වෙලාවෙ මේ දේශනාව සිද්ධ කලා චරංචේනා දිගච්චෙය සං සදිසමත්තනෝ. යම්කිසි කෙනෙක් තමන්ට යහළුවෙක් මිත්‍රයෙක් හොයාගෙන යනවද. යම්කිසි කෙනෙක් තමන් ළඟ ඉන්න කෙනෙක් යහළුවෙක් විදිහට මිත්‍රයෙක් විදිහට කල්පනා කරනවද. හොයාගෙන යන අත් දැනට ලැබිලා ඉන්න අයත් යහළුවෝ මිත්‍රයෝ තෝරා ගනිද්දි තමන්ගේ ගුණධර්මවලට සමීපාය හම්බ වෙන්නේෙ නැප්නං ඇසුරට යන්ඩ එපා කියලබ දුහාදුරු දේශනා කළා අනුකම්පාව පිණිසවත් ඒ කියන්නේ අනේ පවුනීද කියන චේතනාවෙංවත් එවැනි උදවිය ඇසුරු නිසුරු කරන්්ඩ එපා කියල දේශනා කළා අනේ පවුනේද කවුරුුවත් නෑනේද තනියෙන් නේද කියනවච්චනේ ඉස්සර කරගෙන එවැනි යුදවේ ඇසුරු නිසුරු කරන්න ගියෝතින් දන්නෙම නැතිවේ කිව්ව තමන්ගේ බෙල්ලට තොන්ඩුව වැටිෙන වෙලාව. එනිසා, මෛත්‍රයේ කියල කියන්නේෙ බොහොම සෝක්ෂම කාරණාවක්, කරුණාව කියල කියන්නේ බෞද්ධ ර්ශනය අගතිගාමී නෝන බොහොම මධ්‍යස්ථ ප්‍රතිපදාවක් මධ්‍යස්ථකු සැලසිටවිල්ලක් එහින්දා. තමන්ට හානියක් පමුණවා ගන්න තමන්ගි ජීවිතය නාස්තිකරගන්න, තමන්ගි ජීවිතය නැතිබංගස්ථාන කරගන්න හේතු කාරණා හදන මුල් සුද්ධ කරන උදවිය කවුරු උනක් ජීවිත ආශ්‍රය කරන්නිපාකිවා. සේයන් සදිසමත්තනෝ එක්කු තමන්ට සමවෙන්ඩෝනනි කිව්වා එමනැත්නං තමංගි ගුණධර්මවලට වඩා උසස් ගුණධර්මතියනය වෙන්ඩෝනිකිව්වා අන්න එවැනි උදවිය කතා කරනවා පන්සලට යන්න එන්න කියලා. එවැනි උදවිය කතා කරනවා සිල් සමාදං වෙන්න යන්න එන්න කියලා. එවැනි උදවිය කතා කන්නවා, බෝධි පූජාවට යන්න එමු කියලා. එවැනි උදවිය කියා දෙනවා, මෙතනට ගැලපෙන්න්නේ ඕක නෙවෙයි මෙතැනට අඳින් ඕන ඕක නෙවෙේ මෙතනට ඇඳුම මෙන්න මේකයි කියලා අර ගතිගුණවලින් ඉහල ගියාය කියා දෙෙනවා නිතරණිතර. ඒ උදවිය විවේචනය කරන්නේ නැහැ, ඒ උදවිය තර්ක කරන්නේ නැහැ ඇඳුමෙන් නෙවෙයි නිවන්දකින්නේ කියලා. අපිත් තර්ක කරන්නේ නැහැ. ඇඳුමෙන් නිවන්දකිනවා කියලා අපි කියන්නේ නැහැ. ට බුදුහාමුදුරුව දේශනා කළා සේකයාාවලද තැනට ගැලපෙන විදිහට ඇඳුම හැමවෙලේම අඳින්න පොරවන්න කියලා. සේකියාවල දේශනා කරලා තියනවා. හැමවෙලේම තැනට ගැලපෙන්ඩ ඕනි කියලා. තැනට ගැලපෙන්න්නේ නැතිවුනහම තමන් අපහසුතාවයට පත්වෙනවක් කියලා බදුහාමුදුරු දශනා කළා. එනිසා. අනුන්ගේ හිත් ලව්වා. තමන් අපහසුතාවයට පත්වෙන විදිහේ වච්චන කියවන ආකාරයට කිසිම දෙයක් හදාගන්න එපාක වජීවිත. තමන් අපහසුතාවයට පත්වෙන දේවල්. තමන් අපහසුතාවයට පත්වෙන නිකං නෙවෙයි අනෙක් අයවා අපහසුතාවයට පත්කරන අය හැමෝම කොතන හරිතනක ඒ අපහසුතාවේ තමානුත් බුක්තිවිෙනවා. එනිසා, ප්‍රශ්න ගැටලු තෝරාගනිදදි ඒවට උත්තර සපයද්දි හැම වෙලේදිම ඒ තෝරාගන්න විකල්පය පිළිබඳව දෙපාරක් හිතන්ඩෝනා මොකද විකල්පය ගැලපුනේ නැතිවුණෝතිංහෙම ඒ විකල්පය ඔස්සේ නැවත ප්‍රශ්නයක් හදනවා තමන්ට. ඒක වයශ්බේදයක් නැතිව. හැමෝම දැකයා ගණ්ඩුවන කාරණාවක්. විකල්ප හොයනකොට විකල්පය ප්‍ර්නයක් නොවියයුතුයි. විකල්ප යඔස්සේ නැවත ගැටලුවක් ඇති නොවියයුතුයි. විකල්පය ගැටලුවට ප්‍රශ්නයට ඒ කායන විසඳුම්මාර්ග වේතුයි. එහින්දා භාග්‍යයවතුන් හාසිදේශනා කරනවා හිනං. තමන්ට ගැලපෙන අයව ඇසුරු නිසුරු කරන්න තමන්ගේ ගුණධර්මවලට වඩා වැඩියෙන් ගුණතියෙන අයව ඇස්සුරු නිසුරු කරන්න කියලා. හෝඩිය පන්තිය ඉන්න දරුවවුනත් ආශ්‍රය නිස්ශ්‍රය කරන්න ඕන ගෙදෙරිං එලියට බහිද්ධි අම්මට වැඳලන යාළුවෙක්ව. ලදරුපාසලය ඉන්න දරුව වනත් කරට අතදාගණ්ඩෝන අතිං අල්ල ගණ්ඩඕන ගෙදෙරිින් එලියට බැහැලැද්දි තාත්තට අම්මට වැඳලයින යාළවෙෙක්ව විතරක් නෙවි. හෝඩිය පන්තිය ඉන්න ලදරුපාසලේ ඉන්න දරුවෙක් වුනන් ඇසුරු නිසුරු කරන්්ඩඕන ගුරුවරය කියා දෙන දය හොඳයට සාවධානව අහං ඉන්න යාළුවෙක්ව ගුරුරය කියන එකට එකටේක කියනයි වාශ්‍රය කරන්නෙපා. යෝන් වයිසින්න දරුවෝත්තේමයි. තමන් ඇසුරු නිසුරු කරන්න ටඕන එකටේකතතාකන නොදවියනෙව. මන් ඇසුනිසුරු කරඩෝන කියනදේ අහගන ඉන්දලා උත්තර දෙන්නේ නැතිව කියනදේ කියාගෙන යනකොට වචන පටලවලා උත්තර දෙනාය වනෙවෙයි තමන් ඇසු නිසුරු කර ඕනි. විවාහජීවිතවලට පත්වෙන්න ඉන්න විවාජීවිතවලට පත්වුන උදවියත් හෙමයි. ඇසුරු නිසුරු කර්ඩෝනේ තමන්ගෙ තියන ගතිගුණ වැඩි කරන උදවිය. ර නිසුරුරඩඕන මෙතෙක් තමන්තුල තියෙන අනවශ්‍ය වියදං කපා හරල් හැරලා තමන්ට වියදම පමණට අදාලව හදාගන්න උපදෙස් දෙනයව ඇස්ුරු නිසුරු කරඩෝනි. ඕනෑවට වඩා ප්‍රමාණෙට වඩ සුකෘත්තං කරනණය ඇස්ුරු නිසුරු කරන්න ගියෝ තිංහෙම ඒතැංවලත් ගොඩා ප්‍රශ්න යදෙනවා. වගේම තමයි වයෝර්ධ වැඩිහිටි යුදවියත් එහෙමයි තරංගකට නෙවෙහි. ඇත්තටම අවංකෝම තමන් එක්ක ධර්මය කතා කරන ඇසුරුනිසුරු කරන්නටඕන ධර්මය කියාදෙන ධර්මය කතා කන්න නොදන්නතනක් අආගන්න පුළුවන්කම තියෙන අයව තමයි ඇසුරු නිසුරු කර් ඕනේ හැම වෙලේම තමන්ගෙම කෙරුංකාරකම පෙන්න්නනයි ඇසු නිසු ක හරරින්නේ. එහින්දා. බදුදහදු්‍රදශනා කළ මේ ගාතා දේශනාව බෞද්ධයක් ගුවන් විදුලි ඔස්සේ ප්‍රඥ්ඥා ප්‍රදීප කියන මේ අලුත් වැඩසටහනත් එෙක් අපි ගලපගන්න හිතුවේ කලයාන මිත්‍රයණන් වහන්සලා දම් සභා මණ්ඩපවල ධර්මාසනවල වැඩයිඳමින් අනුශාසනා ක රද්දි කල්යානමිත්‍ර ගති ඇති සංසාර හුරු පුරුදු ඇති බහතෝරණ වයිසින්න දරුුවගින්දලා හැමෝම එක දම් සබා මණ්ඩපයකවාඩිවෙෙන්ඩෝනි. ඉතිං භාග්‍යවතුන් වහන්සිමේ භික්‍ෂුව අනුශාසනා කළා ගතිගුණවලට සමානවෙන්නි නැත්නං ආශරය කරන් ඩිපා. එවගේම, තමන්ට වඩා වැඩිගතිගුණ නැත්නං ආශ්‍රය කරන්නෙපා ඒ කියන්නේ තමන්ට සමවැෙන්ඩෝන, එක්කු තමන්ට වඩා වැඩිවෙන්ඩෝන. තමන්ට වඩා අඩු අය තමන් තරමටවත් නැති අයව ඇසුරු නිසුරු කරන්ඩ අන්ඩිපා කියලා දේශනා කළා. මේගාතා දේශනාව කවදටත් වැදගත්තෙනවා. එහිදා. ැරයුත්තා මදුරුවන් වහන්සේ ළඟ ඉන්දිය මේ දඩබ්බර භික්ෂුවගේ දඩබ්බර ක්‍රියාකාර කමමුල් කරගන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළලා සබුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්ත ඉන්න අතරගග්‍රස්ථානය ගත්ත දකුණ ශ්‍රාවක සරයුත්හාමුදුරුවන්ට වුනත් නරකමිනිස් වාශ්‍රය කලාට පස්සේ නරක මිනිස්සු ලංවෙල ඉන්දි අයට පස්සේ පාඩු වලාභ විඳින්න සිද්ධෙනවා කියලා. ඉතිං අපිගැන කවර කතාද. නිසා ජීවිතේ පාඩු හදන ජීවිතය අලාභ කරන පවුල් ජීවිත නැති කරන, පවුල් ජීවිත කඩාකප්පල් කරන ඒ වගේ සතුට සැනසුම නැතිකරන උදවිය ඕනෑවට වඩා ජීවිතවල ලඟින්තියාගණඩපා. ඒ ඇත්තු දුරස් කරන්න කවුරුවක්වත් නැත්නම් තමන්ගේ දුකසැප කියන්න කවරුවක්ත් නැත්නම් තමන්ගේ දුක සැප බෙදාගන්න කවුරුවත් ඕනෙ නෑ මමසිියල් තනිව බෙදාගන්නවා කියල හිතලා නි්ශබ්දව තනියෙන් ජීවත් වෙන්න ගතිගුණ පිරිහුණ මිනිස් වාශේයට ගන්නිපා. ගතිගුණ පිරිහුුණ මිනිස්සු ගතිගුණ නැතිවුන මිනිස්සු ගුණධර්ම පිරිහුුණ මිනිස්සු ගුණධර්ම හේනවුන මිනිස්සු ඇසුරු කරන තාකල් ජීවිතවල කොයි තැන වරදීද කියන්න පුළුවක්කමක් න. ඒ වැරදි සමහරවෙලාවට ජීවිත කාලයක් තමන් වන්දි ගෙවනවා වගේම තමන්ගේ දරුපවුල් වලටත් වන්දි ගෙවන්න සලස්වන ප්‍රශ්ණ හදන්න පුළුවන්. තමන්ගේ බිරිඳට තමන්ගේ දෙමවෝපියන්ට ජීවිත කාලයේ පුරාවට ඇඩූ කඳුලින් ඉන්නවෙන ප්‍රශ්න හදන්න පුළුවන්කම තියෙනවා. ඉතිහේ නිසා ටිකටිකවත් කරුණු කාරණා තේරුම් නරගෙන විපත් කරන්නේ කෞුද යහපත කරන්නේ කෞද්ද කියන එක තේරුන් අරගෙන ඇසුරු නිසුරු කරන අයව ජීවිතය ආශ්‍රය කරන්න එවැනි උදවිය ජීවිතේට හම්බවෙලා නැත්නං ආශ්‍රය කළයුතු ගුණධරම ඇති උදවිය ජීවිතේක සම්බන්ධ වෙලා නැත්නං එවැනි අය හමුවනකං ඉන්න එවැනි එවැනි ගතිගුණ නැති දුොරුගුණ ඇති අය සමග. බහ කතා කරන්න වච්චන කතා කරන්න අන්නිපා. එහින්දා. මේ ධර්මානු ශාසනාව භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන කොටදේ පිරිස ශ්‍රවණයක රද්දිි, කලයාන මිත්‍ර සම්පත්තිය නිවන් අවබෝධය පිනිිස්ස තවදුරටත් හේතු වෙන කියන පිළිබඳ ප්‍රත්්‍යක්ෂ වනා කල්‍යාන මිත්‍ර සම්පත්තිය ජීවිතයේ ප්‍රශ්නයක් කරදරයක් නැතිව තමන්ට ජීවත් වෙන්න. කලයානමිත්‍ර සම්පත්තිය තියෙන්ඩඕන කියලා එ භික්‍ෂන් වහන්සේලාට තේරුංගිය. මේ ධර්මානු ශාසනාවෙන්, කල්්‍යානමිත්‍ර ඇසුරෝසේ, මෙත්තා කරුණා මුදිිතාාවපේක්කා කියන සතරබ්‍රක්්ම විහරනොස්සේ කලයාානමි ත්‍රාශත්‍රය පිළිබඳව තතාගත බුදුරජාණන් වහන්සේ සතරබ්‍රක්්ම විහරන්න මුල්කරමින් මේ ධර්මාන ශාසනාව සිිද්ධ කර ලවසාන වෙනකොට එතනහිටපු භික්‍ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලබන්නට යෙදනා. එමනං සූත්‍රපෙටකෙ ුද්ධකනිකාය බාල වගගයට අයිති වුන චරංචේනාදි ගච්ச்சෙය කියන ගාතාදේශනාව මුල් කරගන අපි යද මේ කතාාවහ සිද්ධ කරන්නට යෙදුනෙ මේ ධර්මාන ශාසනාව පවත්වන්නට ේදුන මොනවගේ උදවියද ජීවිත එක්ක සම්බන්ධ කරගන්්ඩ ඕන මොනවගේ උදවියගේ ගෙදරටද අපි නැවත නැවත ගොඩ வேඩ ඕන මොනවගේ උදවිය එක්කද අපි නැවත නැවත කතා කරන්නට ඕන මොනවගේ උදවිය එක්කද අපි වැඩියෙන් ඇඟෑලුම්කම් පවත්ව්ඩ ඕන කියන මේ ප්‍රශ්නයට අදාළ වෙන උත්තරය තමයි මේ ධර්මානු ශාසනාවං අදා පිසාකච්ඡා කළේ අනුශාසනා කළේ එහමනං? මීට වඩා මේ ධර්මානු ශාසනාවදීග කරටයන්නේ නැහැ? අද ධර්මාණු ශාසනාවශ්‍රවනය කරන්නට අපේ පළවෙනි දිග හැරුම පළවෙනි වැඩ සටහන ප්‍රඥාප්‍රදීප, එක සේකයි දශමතුන, එක සේකයි දශම පහ ඔස්සේ බෞද්ධයා ගුවන් විදුලියතුළින් සෑමබදාදා දිනකම රාත්‍රේ හතයි තිහේ හෝරාවට වංවිෙන පුුණ්්‍ය කාලයයි, ඔබාද මේ ගෙවන්න යෙදුනේ ගතකරන්ඩේ දුනේ. එනම් අද පටන් ඉඩකඩ ලැබෙන සෑම දිනකම අපහායිකතුව මේ ධර්මානු ශාසනාවන් ධර්මසාකච්ඡාවන් ඔස්සේ, හැම නම පිංකුසල් වඩාගන්න හිතේ පෝෂණය හදාගන්න ගුණය හපත්කං හදාගන්න අඩු පාඩු වැරදි තියන තැංවලින් දුරුවෙලා ගැලවිල අතමිදිලා නිවරදිභාවේට හිත පත් කරන්න ඒ නිවරදිභාවය ඔස්සේ සබ්බ පාපස්ස අකරණන් කියන ධර්මකාරණාවත් කුසලස්ස උපසම්පදා කියන ධර්මත්කාරණාවත් කියන මේ ධර්මකාරණා හරියාකාරෙන් සිද වනකට ස . පරිියෝ දපනන් කියන මේ තුම්වෙනි පියවරහෙවත් නිර්වාණ සම්පත්තිය ලබා ළඟාකරගන්න ඔබට අවශ්‍ය ධර්ම කරුණු කාරණා එකතු වෙනවා ජීවිතවල කුසලය ඉස් මතු වෙනවා අකු සැල්පවු සිද්ධ වෙන්න තියන ඉඩකඩ බැහැරවෙනවා දුරු වෙනවා. හැමහිතක්ම පිනට දහමට නැබුර වන ආගමානු කෝලවුන ජීවිත ගත කරන අය බවට පත්වෙන්නට මේ ධර්මාණු ශාසනාවන් ඉවහල් වෙනවා. එනිසා. අප සමගේකතුවෙලා මේ දිගැහැරුම නැත්නං මේ වැඩසටහන් පෙළගැස්මට, අප සමගේකතුවෙලා ඔබ හැම දෙනාම වයස්බේදයකින් තොරව. තමතමන්ගේ තියෙන ධර්මත්ඥානයේ දියුණු පවුණුභාවයට පත්කරගන්නටත්, ආගමට දහමටට නැබුරුව මේ මනුස්සජීවිතයේ පූරුණා උෂෂවිින්දනය කරන්නට පිංකුසල් වඩන්නට මගහදාගන්නට කියන සේපත්කිරීම සිද්ධ කරමින් නොගේගොඩ පදිංචි. ධර්ම ්‍රවණයට ධර්ම ප්‍රචාරයට කැමති වන ස දැහතුം පිරිසක් විසි അද පින් මේදා ක ේ ාරග ට යුතු කරන එ ොත්് රත් ි ව රිදි විට ර ෞ ල ගේ ති රන්ට ഞ്ഞ ෝද කරන්න රත්න රයාටිക පවලේ රිදීවිට රත්න පෞල්ල ഞාත න්ට නිിදුක් ීර ග සපත්තියේ තිර ජීවනය ීර්ග ෂ രාന කරන්න. දේශනාව පවත්වන්න යදනු අප ශිරවා ද කරන්න . ඒ බෞද්්‍යානාලි කාවටත් එවගේම රටජාතිය ආගමත්තුල කටියුතු කර හැම දෙෙනනාට මස් සෙත් ප ්‍රාථනාකරට බලාපොත් වෙනවා. එහමනං. අපිරස්කරගත්ත සියලු පිංකුසල්, පුුණානුමෝදනාවට බලාපොරොත්තු වන සියලු දෙවියෝමීම පින් පිත් අනුමෝදං වෙත්වා පුුණ්ඥානුමෝදනාවන දෙවියන්ට ප්‍රාර්ථනා කරන නිර්වාන බෝධියකට පත් වන්න මේ පින්කුසල් හේතුවාසනාාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. අද දායකත්ව බාරගනටයුතු කරන පින්වතු නම්ම ිය. ිය මේ පෞල්වල නමින් මියගේ හැමදිනාටම ධර්මශ්‍රවනය කළ හැම දෙනා නමින් මියගේ ඇත්තැන්ටත් බෞද්‍යාමාධ්‍ය ජාලයේ සභාපතිය වැඩහින්දිි දරනාගමනායක හාමුදුරුවන් වහන්ස ප්‍රධාන අපහත් වන මහා සංගරත්නේයටත් මේ පින් පපිත් අනුමෝදන් කන්නනවනුමෝදන් වෙත්වා පුඥානමෝදනාවං ලබන්ට කැමති වෙන මේගේ ඥාතිවරේක් වෙනවනම් ඒය අතන් පින් අනමෝදංව සූපත්වේවා පුුණඥානමෝදනාවං ලබන සෑම සියලු දෙනාටම නිවන් සම්පත් අවබෝධ වේවා කෙළමීගේ ඥාතීන්ට පින්දිෙමු. ධර්මාන ශාසනාව පුුණ කාලේ ෙන්කරවගෙන දායකත්තුවය දරන පින්ංවතුන්ටත් අද දවසේදී ප්‍රඥා ප්‍රදී පේ පළමුොද්දිග හැරුම පර පළමු වැඩසටහනට සහ සම්බන්ධ වෙලා නැනනුවන වඩා වර්ධන කරගත්ත ලොක ඩ හ . ටම ඒවගේම බෞද්්‍යයා මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති අවසරයි. බොර ලන්දේ වජරක් ඥාන නායක හාමුදුවන් වහන්සු ප්‍රධාන මහස සඳරුවනටත් කාර මණ්ඩලේ හැමඳ නාටමත් තුන්වන් සතුව වනන්තුගුණ බලින් ලව ජීවිතය ස පත්වේවා කායිකමානස්ක නීරෝගී භාවය ලැබේවා තුනරුවන් සරණින් සියලු යහපත උදාවේවා ජීවිතාරක්ෂාව සැලසේවා කියල ්‍රාථනා කන වාශිරවාදකන්න ධර්මශ්‍රවනය පින්ව තු . සනාපත්වන්ට දෙනනවා පැටත් සම්මා සම්බුද්ධත්වය පසේබුදු බව මහරහත්බාවේ කියන තුන් තරාබෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන සාධකාර පවත්වන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියයක් වෙනවද. එකේ නිර්වාණ බෝධියයට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධයක් මරණයක් නැති, සදාකාලිකස්වඇති අම්මා මහනිවනින් සනසීමට මේ මහානි සංසදායක කු සැලකර්මය හේතුවාසනා වේ වයි සිතාසාදර සිති චිත්තා ප්‍රේතියෙන් පිං අනුමෝදන් වියයුත්තුයි. සාසාධෝසා සදහැමතුනේ උසස් බාණමගුණධර්මයන්ගෙන හබෙන් සත්ගුණවත් ගුණයාපත් අනාකත පරපුරක් රොටට දායාතකිරීමේ උතුම් අරමුණින් ජාතියේ බෞද්ධය නාලිකාව, बहुत तहा कवान्मिතුය सपिनबाद උබ වनु පंसा ්‍යतनी කරण दपमू සधर्म दේශणमालाप प्रඥඥ प्र්‍රतिप सधर्म देේශणमालाफයේ පළम සधर्मदේශणफ अදත් මෙලස दिमाපටपाත් पाන්නේ सදහැමතුुने वයुතුम දශणमाला පවपන පिनबात देशකनන්වාांස हैं மොරட்டுவுගොරக்கන කතුරද சரைදීපාराම මहाවිහාරාධයකාරී மොරட்டு வேலස් குුමරි විද्याලිය ආචාය පූජනීය අවසරයි හැඳකල්ले චන්තාලෝකය පின்බත් ස්වාමින් වහන්සේට තව්चලාත්කාලයක් බබනිූ ලෝකශාසනක මෙහවරයන්හි නිර්ත වන්නට ශක්තිය ධहිය නිதுुख මरोගේ චिරජේවනයම ප්‍රाර්ථනා කළමෝ. සාසා ඒ උතුम्മ පరాර්ථනා වත්සමගින් යළිත් ලබන සතිේත් സ सुපින්මත් ഉබහමනබ පරොත්තුවෙන් ප්‍රාඥඥ්‍යප්‍රතිීප සධර්र्ම දේශනා මලාവේ පළമ සධර්මදේශणාව මෙලිස්ෑැනිමාවට පත්වෙනවා സපින්වත්තු බැමදිിනාටම ස්වා සූදසක් ධර්මස්කන්දේ ආනුපාවෙන් සೇළු යපතම උදාාවේවා. ඥ්‍රद ජීवන ගමන प्रඥාවन आලකම කणු පෙනස